ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. දේශපාලන පරිගණකීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසමෙන් රනිල්ට සිතාසි. මන්ත්‍රීකම ගැන සිහිනය මම අතහැරියා. ඥානසාර හිමි කියයි. जनाधिपति आर्थिक संवर्धन कटयत अमात्यांशे हिटपु लेखंबरेकुवन वैद्य निहाल जयतिलक महता देशोपालन पलिगेनीम पिलिबंदव सेवीमे जनाधिपति कोमिस महमुवे सिदुकल पेमिनिल्लकट अनुव एक्सत् ज्योतिक पक्ष नायक रनिल विक्रमसिंह महताट लबन 25 वनदा एम कोमिस महमुवे पेनी सिटिन लेस दान्वा सितासे निकुत कर तिबेनवा मीट पेरद एलमिन 21 वनदा जनाधिपति कोमिस महमुवे पेनी सिटिन लेसट रनिल विक्रमसिंह महताट देनुम दी तिबुना केसे वेतत एदिन रनिल विक्रमसिंह महता पास्कु इरुदिन प्रहारय पिलिबंदव सेवीमे जनाधिपति कोमिस महमुवे පෙනීසිටන බවට ලද තොරතුරු අනුව ඔහුට නැවත මෙලෙස සිතාසි නිකුත් කිරීමටයි දේශපාලන පලිගිනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමා කොමිසම වෙත පෙනී සිටීමට නියමිත බවට දේශපාලන පලිගිනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම වෙත මෙතෙක් දැනුම් දී නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ. මීට අමතරව එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ආර් සම්බන්ධන්, මංගල සමරවීර, පාටලි චොම්පික රණවක, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ද එදිනෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. ජාතික ලේස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව අදහස තමා අතහැර දමා ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. නාවලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. දේශපාලන මතය කියන්නේ පක්ෂයේ ලකුණ මිනිස්සුන්ගේ ඔළුවේ සනිටුහන් කරන් මාධ්‍ය අවශ්‍යක පෝස්ට් ග්‍රහණ ඒවා ඒවා දැන් මිනිස්සු පිළිකුල් කරනවා. මිනිස්සු තුළින් මාවා යෝජනාවක් महत्व දැන් මේවා අධිකරණයට කියලා වැඩක් නැහැ. මොකද හේතුව මට මන්ත්‍රීකම පිළිබඳ තියෙන සිහිනය නැත්නම් ඒ අදහස අතහැරලා මේ ඉන්නේ. ඒක හරීම ඔළුවට හරි නිදහස්. මට දුක් වෙන දෙයක් නැත්තේ ඒකයි. මන්ත්‍රීකම තිබුණෙත් නැහැ, දැන් නැතේ කියලා දුකකුත් නැහැ. ඇත්ත කියලා අපි නිහඬ වුණාම රසවිඳ ගන්න. දේශීය කර්මාන්ත නගා සිටුවීමට රජයේ මූලිකත්වයේ ගැන කටයුතු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වුණා. සම්බන්ධට දීර්ඝ කාලයක් තිස්සේ මේක ශුෂ්ක ප්‍රදේශයක්. නමුත් දැන් සම්බන්ධට නගරයත් තෙත් කලාපයක් කරන්න අපට අපේ කාලය තුල පුළුවන්කම ලැබුණා. වරායක් තියෙන ගුවන්තොට බලක් තියෙන. අද දැන් එහි ප්‍රයෝජනය ගන්න තියෙන්නේ සම්බන්ධට දිස්ත්‍රික්කයේ තිස්ස මහරාම ආසනය ප්‍රදාන කරගෙන තරුණයන් 10000ක් අද මේ වෙනකොට අරමුණක් කරගෙන යන්න සූදානම් කරලා තියෙනවා. දැන් මට හාවාරි මාර්ග පවණක් නෙවෙයි ජනාධිපතිතුමා දීලා දෙනවා ගමේ තියෙන වැවුත් හදන්න කියලා. අපේ රටේ වගා කරන්න පුළුවන්. උගක් දේවල් අපේ පිටරටින් ගේන ජනාධිපතිතුමා වර්ග 16ක් තහනම් කරලා තියෙනවා. දැන් අපට ඒක වවන්න ඕන. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ වෙනස් කරමින් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න මුලපුරමින් මහා දැවැන්ත ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඔබතුමන් වහන්සේලා ලබා දුන්නා. එදා යහපා ලාණ්ඩුව ඔබේ ඉඩම් ටික මංගොල්ල කාලා විජාතීය සමාගමකට අක්කර 15000ක් විකුණන්න යනකොට එදා අපි ඒකට විරුද්ධ උද්ඝෝෂණය කළා. ඒ ඔබ සටනේ අවසාන ප්‍රතිඵලය තමයි මගේ ආදරය අම්මේ තාත්තේ අපි ජනාධිපතිවරයෙක් සා තුනෙන් දෙක බහුතරයක් එක ආණ්ඩුවක් තෝරාපත් කරගත්තා. ආර්ථික හා සමාජීය වශයෙන් රට තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සියල්ලම ප්‍රධාන ක්ෂේත්‍රයන් සියල්ල ආවරණය වෙන පරිදි සකස් කොට තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි වසර 5ක කාලය තුළ මේ රටේ සාධනීය සමාජ පරිවර්තන යුගයක් ඇති කරන්නට ගෝඨාභය ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙලට රුවක්ගම මාතුමාගේ රාජ්‍යයේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය වුණේ රටේ ආරක්ෂාව සලසා ගැනීමයි ජනාධිපතිවරණෙදී. ඒ ආරක්ෂාවේ සහතික ජනාධිපතිතුමා ලබා දීලා තිබෙනවා. ඉන්පසු ඇතිවෙච්ච කොරෝනා අර්බුදය හමුවේදී රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න ලෝකේ රටවල් අතරින් පෙරමුණ ඉඳගෙන ජනාධිපතිතුමාගේ රාජ්‍ය කටයුතු කළා. ඉන්පසු ඇතිවන ආර්ථික අභිවෘද්ධිය පිළිබඳව ආයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බොහොම පැහැදිලිවම අපේ සැලසුම් සකස් කොට තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් කොරෝනා අර්බුදයෙන් නැවත නැගී සිටින්නට පෙර අපිට විශාල විශ්වාසයක් තිබෙනවා ශ්‍රී ලංකාව නැවත ආර්ථික සමාජීය වශයෙන් විශාල පරිවර්තනයක් සහිතව නගා සිටුවන්න පුළුවන් මේ කියන කාරණේ පිළිබඳව. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ සිටින සුළු පිරිසක්වත් විරුද්ධ පක්ෂය හැටියට සාධනීය ලෙස උන්ගේ කටයුතු සිදු කරයි. රාජ්‍ය පිළිබඳ යම් සාධනීය විවේචනයක් තිබෙනවා නම් නිවැරදි මගට ගන්නට උන් උදව් කරයි. ඒ වගේම අපි ගෙන යන සමාජ සංවර්ධන වැඩසටහනට උන් පක්ෂභේදයෙන් තොරව අත දීලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. කොරුණෑගල භුවනකබාහු රජුගේ රාජසභාව විනාශ කිරීමට සම්බන්ධ පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ කොරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක ස්ථානික ලිඳක් හැදුවත් වලක් හිටුවත් අලවංගුකින් ගිහිල්ලා ගැනීමක් කෙරුවත් දුරකතන ඇමතුමට විශේෂයෙන්ම ඒ වගේ කෙටි පණිවිඩයකට වහාම ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන ඔහුට නීති ක්‍රියාත්මක කරනවා. එමනම් ඒ තත්ත්වය තුළ මේ තරම් පැමිණිලි ප්‍රමාණයක් දාලා තිබියදී ලොකු ලොකු ලොක්කන්ට පැමිණිලි දාලා තිබියදී මාධ්‍ය තුලින් විශාල ප්‍රචාරයක් මේකට ලබා දීලා තිබියදී විශාල ජනමතයක් මීට අදාළව ගොඩනැගිලා තිබියදී මීට අදාළව මැදිහත් නොවුනේ ඇයි? එවනම් මෙන්න මේක බලපතල ප්‍රශ්නයක්. පුරා වස්තුවක් විනාශ කරපු කෙනෙක් අත්අඩංගුවට ගන්න පනතට අනුව වරින්තු ගන්න ඕනේ නැහැ. මේ පනතට අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත් පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුව පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නිකන් නෙමෙයිනි. දැන් මේකේම නම් පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවා පුරාවිද්‍යාව පැත්තෙන්ම පැමිණිලි හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒත් අපරාධකාරයෝ නිදැල්ල ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ 4 වෙනිදා මාදාපු නඩුව කැඳවලා තියෙනවා. අන්න එතනදී අපේ නීතිඥවරු හරහා මීට අදාළව පොලිසිය අයි ක්‍රියාමාර්ගයක් නොගත්ති කියන කාරණේ පිළිබඳවත් අදට මාසයක් ගත වෙලා තිබියදී මේ පුරාවස්තුව විනාශ කරලා මේ වෙනකොට මීට අදාළ කිසිම චූදිතයක් අත්අඩංගුවට නොගත්තේ ඇයිද කියන කාරණේ පිළිබඳවත් මේ සියලු කරුණු එදාට අධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වත්මන් ආණ්ඩුව ජනතා විරෝධී ක්‍රියාවල නිරතවන්නේ නම් ඒ සඳහා පෙනී සිටීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතා පරමාධිපත්‍ය ආණ්ඩුව පත්‍රයක් හැරකිලා තියෙනවා. අපි බලාගෙන ඉන්න මේ ආණ්ඩුව ඉදිරියේ ජනතාවට සාන මොනවද? මේ රාජ්‍යයට නැත්නම් හෙට අනිත් දවෙනකොට ඉන්ධන වල ඉහළ යනවා කියලා ආරංචියක් ලැබිලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා ජනතාව මේ 3-2ක් හොයිඩ ආසන්න ප්‍රමාණයක් ලබලා දීලා මේ පත් කරපු ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දෙන සාන මොනවද කියලා. මැටි ඇමතිකම් දීලා තියෙනවා. ඒ වගේම වේවැල් ඇමතිකම් දීලා තියෙනවා. ඒ හුලං ඇමතිකම් දීලා තියෙනවා. වතුර ඇමතිකම් දීලා තියෙනවා. විද්‍යාත්මක අමතවන්නපත් කරලා තියෙනවා. අපි මේ විද්‍යාත්මක අමතවන්නේ ඉදිරියේදී මෙරට කොතනද ගෙනියන්නේ? අපි බලාගෙන ඉන්නවා. අපි දැන් බලියොත් පහලට තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ බලාගෙන ඉඳලා මතයක් ඉදිරිපත් කිරීම විතරයි. හැබැයි ජනතාව විරෝධී කටයුතු ආණ්ඩුව පෙරමෙලවකට අපි අනිවාර්යයෙන්ම ජනතාවත් එක්ක පාරට බහින්නත් බැගලෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාව පැහැදිලි. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහ මෙරට ඡන්ද ක්‍රමය විනාශ කිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා අද අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා රත්නපුර සමන් දේවාලය වෙත පැමිණියා.
අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපේ දානමය සංශෝධනය පමණක් නෙමෙයි මේ ඡන්ද ක්‍රමයත් ඉවත් කර ගන්නවා. ඒ සඳහා අලුත් ව්‍යවස්ථාවක් ගේන්නවා. මේ ව්‍යවස්ථාව මුල් අවධියේ ඉඳලම අපි විරුද්ධ වෙච්ච ව්‍යවස්ථාවක්. සා මේක අතනින් මෙතනින් වාතු කළා හදන්න අපට උමනාවක් නැහැ. අපි නව ව්‍යවස්ථාවකින් ආරම්භ කළ යුතු කියලා මම හිතන්නේ. දැන් අපි ප්‍රායෝගික උමනාව සඳහා යම් සංශෝධන උමනාන ඒ සංශෝධන ගෙනලා ඒ ප්‍රායෝගික කටයුතු කරගෙන යනවා. සියල්ලක්ම සම්පූර්ණ කරන අවුරුදු 4ක් ඇතුළත. ඩෙංගු වෛරසය යලිත් රට තුල හිසේසවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ඔබේ නිවස හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීමට මේ සතියන්තයේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඩෙංගු මදුරුවන්ගෙන් බොවන වෛරස ආසාදනයක් වන අතර ඩෙංගු ඇතිවීමට හේතු වන වෛරසය ඩෙංගු වෛරසය ලෙස හඳුන්වනවා. කලක් දිවයිනේ රෝහල් රසක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරි ගිය අතර දිවයිනට බලපෑ ඇති කඩින් කඩ වැසි ඇතිවීමේ තත්ත්වය හමුවේ යලිත් වරක් ඩෙංගු පුවදුර හිසේසවීමේ අවදානමක් පවතිනවා. ගෙවුණු මාස 8ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24845 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. ජනවාරි මාස පමණක් ඩෙංගු රෝගීන් 11607 දෙනෙකු අතර එම රෝගීන් සංඛ්‍යාව මෙතෙක් මාසකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් පවසන්නේ. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන ප්‍රදේශයන්හි වන අතර මෙම මාසදී පමණක් මේවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 231ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලොව පුරා මිලියන 400කට අධික පිරිසක් ඩෙංගු වෛරසයට ගොදුරුවන අතර ඉන් මිලියන 96කට අසන්න පිරිසක් ඩෙංගු අවදානම් තත්ත්වයන්ට මුහුණ පානු ලබනවා. රටවල් 129ක් පුරා මෙම ඩෙංගු අවදානම් තත්ත්වය පවතින අතර ඩෙංගු වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ආසියානු කලාප වෙතයි. කෙසේ වෙතත් මේවන විට ලෝක ජනගහනයෙන් හරියටක් පමණ ඩෙංගු වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවනවා. කෝටියකට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා තොගයක් ව්‍යාපාරිකයෙක් විසින් අපනයනය කිරීමට සූදානම් කර තිබියදී රේගු නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබෙනවා. වල්ලාපට්ටා සහ සුදුහඳුන් තොගයක් රේගු බාරයට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස අපනයනය කිරීමට තත් කළ මෙම වල්ලාපට්ටා සහ සුදුහඳුන් කිලෝ 240ක් මෙලෙස රේගු බාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම වල්ලාපට්ටා සහ සුදුහඳුන් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර කොල්ලුපිටියේ ව්‍යාපාරිකයෙකු විසින් මෙලෙස නීති විරෝධී ලෙස මෙම වල්ලාපට්ටා සහ සුදුහඳුන් අපනයනය කිරීමට තත් කර තිබෙනවා. ඩුබායි රට වෙත යැවීමට සූදානම් කරන ලද අඩි 40 බහලමක සංගවා තිබියදී තමයි මේ වල්ලාපට්ටා කිලෝ 120ක් ඒ වගේම සුදුහඳුන් දැව කොටස් කිලෝ 120ක් සොයාගෙන ලැබුවේ. අඩි 40 බහලමේ සඳහන් කොට තිබුණේ එළවලු පළතුරු වැනිදා යවන ප්‍රකාශ පත්‍රයක් තමයි ඉදිරිපත් කර තිබුණේ. මෙහි දෙහි ගස් ලබු ඒ වගේම කරපිංචා වැනි දේ අඩංගුව තිබුණා. ඒ තුල සංගවාගෙන තමයි මේ වල්ලාපට්ටා සුදුසඳුන් මේ ආකාරයට නීති විරෝධීව රැගෙන යාමට මේ ව්‍යාපාරිකයා උත්සාහ කරේ. මේ අතර කළුතර උතුර පොලිස් වසමේ දියගම ප්‍රදේශයේදී වල්ලාපට්ටා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රුවන්වැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 908ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සිසුවාගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි 7 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බෝර 12 වර්ගයේ බලපත්‍ර නොමැති ගිනි අවිතුණක් රුවන්වැල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් ගිනි අවියක් විදේශීය නිෂ්පාදනයක් වන අතර අනෙක් ගිනි අවි දෙක මෙරට නිෂ්පාදනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එෙහිදී සැකකරුවන් 3 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ පුතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.